අප විවිධ හරවත් වූ සාකච්ඡාවන් නිතර පවත්වන. අද දවසේ අප සූදානම් වන්නේ තවත් විශේෂ හරවත් සාකච්ඡාවක් සිද්ධ කරන්න. එනම් මේ යෝග ශාස්ත්‍රය සම්බන්ධව සාකච්ඡාවක් විශේෂ සුවිශේෂී පුද්ගලයෙක් සමග සාකච්ඡාවක් සිද්ධ කරන්න. ඒ සඳහා අප අද දවසේ සම්බන්ධ කරගන්නවා සෙතුම්කා යෝග නිකේතනයේ යෝග උපදේශක නයන කුමාර සුමිත්‍රාරච්චි මහත්මයා. ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා ඔබතුමාව. මම කැමති ඔබතුමාගේ කුඩා කාලෙම පටන් ගන්න. ඔබතුමා දැන් සාමාන්‍ය ඕන කෙනෙක් සාමාන්‍ය විදිහට කුඩා කාලේ එනවා. ඒ වුණත් ඔබතුමා මේ විශේෂ ශිල්පයකට ශාස්ත්‍රයකට යොමු වීමක් සිද්ධ වෙලා තියෙනවා මේ යෝග පැත්තට. ඔබතුමාගේ මේ යොමු වීම සිද්ධුනේ කොයි කාලේ වගේද? හොඳයි, මම පැහැදිලි කරන්නම් ඔබට කොයි ආකාරයෙන්ද කියලා ඒක සිද්ධ වුනේ. තොසි මම අධ්‍යාපන ලැබුවේ මොරොන්තුඩුව ධම්මානන්ද මහාවිද්‍යාලයේ. පාසල් කාලයේදී මම හරි මගේ පාසලේ තිබුණා කරාටි ක්‍රීඩා වුණු වීම කරා. ඒ ප්‍රදේශයේ හිටියා මගේ උපදේශකවරයෙක් KD සිරිසේන කියලා ගුරුවරයා. ඉතින් එතුමාට මම මේ අශිහාර කරාටි ස්ටයිල් එක ස්ටයිලේ මේ පුරුදු පුහුණු වෙන්න පටන් ගත්තා පාසල් කාලයේදී තරුණ කාලේ. ඔය අතරතුර ඒ සංගමයේ සියලු ගුරුවරුන් යටතේ විශේෂයෙන්ම පසු කාලීනව මට මුණ ගැහුණා ඒ පාසල් කාලයේදීම සීවලි මාස්ටර්. ඒ බොහෝ දෙනෙක් අයව අඳුරනවා. ඉතින් එතුමා යටතේ මම විශේෂ පුහුණුව ලැබුවා. දීර්ඝ ලෙස පුහුණුවීම් කරලා මම සම්බන්ධ වුණා අසිහාරා ජාත්‍යන්තර කරාටි සංවිධානයේට ලංකාවේ. ඒක ප්‍රධාන උපදේශකවරයා හැටියට ඉන්නේ ලංකාවට කරාටි ක්‍රීඩාව හඳුන්වලා දීපු DA වෙල්ගම් මැතුමන්ගේ ප්‍රධානම ගෝලයෙක් වන DCM කරුණාතිලක මැතුමා. එතුමා යටතේ මම අවුරුදු 12ක් කරාටි පුහුණුවීම් කරා. ඔය කරාටි පුහුණුවීම් කර කර ඉන්න අතරතුර විශේෂයෙන්ම වාද්දුව ප්‍රදේශයේ මගේ ගම් ප්‍රදේශයේ ශූරතාවලියක් සංවිධානය කරා. ඒ සංවිධානය කරපු අවස්ථාවේ මම ඒකෙදි ඒකට සහභාගී වුණේ මගේ ප්‍රදේශයේ මගේ ගුරුවරයාව නියෝජනය කරමින් තරගකරුවෙක් හැටියට. මම පොඩි ප්‍රශ්නයක් අහන්න, ඔබතුමා දැන් කරාටේ ක්‍රීඩාව ඒ සංගමයටේ මේ ගුරුවරයාටේ අවුරුදු 12ක් තිස්සේ ප්‍රගුණ කරලා මේ ඒ කලාපය තුළිනුත් මේ තරග කරාටේ තරගාවලියකට යොමු වුණාක් මොන ශෛලියටද ඔබතුමා මුලින් මේ ඉදිරිපත් වීම සිද්ධ වෙන්නේ? ඒකේ ලෝකේ තියෙන ප්‍රබලම සටන් කලා ශෛලිය තමයි මම හිතන්නේ සබාකි කියන එක. අශිහාරා කරාටේ ශෛලිය. කංචෝ හිදවිකු අශිහාර මහත්තයා ලෝකෙට දායාද කරපු ඒ සටන් ශෛලිය තමයි මම ප්‍රගුණ කරේ. ඉතින් ඒකෙදී ඒ ශූරතාවලදී මම නියෝජනය කරා මගේ ගම් පළාත. නියෝජනය වෙලාවේ මාත් එක තරඟ වැදුනා මැදිරිගිරිය පොළොන්නරුව ප්‍රදේශයේ නියෝජනය කරන ආපු මම නම් මතක හැටියට විජේසිරි කියන තරුණයා ක්‍රීඩකයා මාත් එක තරඟ කළා. මම නම් මතකයි හොඳට යාගේ. එයා ඒ තරඟ කරන අතරතුරේ මම ඌට සඳහන් කරා මම ඔබට මේකේ අවස්ථාවේ ඉදිරියට යන්න දෙන්නම් තරඟේ. අපි මේක ජනතාවට අතරට ගෙනියන්න අපි මේක මේ සම්දර්ශනයක් විදිහට කරමු කියලා මම ඔහු එකඟ කරගත්ත ඇත්තට. ඔහු හිතුවා මම මුසාවක් කියන්නේ කියලා. ඔහුව මම පරද්දන්න උපක්‍රමයක් කියලා. ඉතින් ඒ වෙලාවේ ඔහු හා කියලා කිව්වා මට. නමුත් තරඟ වැදුනට පස්සේ දැන් මම බලාපොරොත්තු වුණේ දේ නෙමෙයි ඔහු ඒ වෙලාවේ තරඟේදී මාත් සමග සම්බන්ධ වුණේ. ඇත්ත වශයෙන්ම මට ඔහු පහර දුන්නා. පහර දීලා මම බිම වැටුණා ඒ වෙලාවේ. මගේ ගම් පළාතේ මට ඉතින් මගේ තරුණ න්‍යාය හිත මිත්‍රයෝ ඔක්කොම ඉන්නවානේ. ඒ අතරතුරේ මම අවබෝධ කරගත්තා මේ අවස්ථාවේ මෙයා මේක නෙමෙයි මේ කරන්නේ කියලා. පළවෙනි වටේදීම ඊට පස්සේ මම ඒ අර හිතෙන් අයින් කරලා ඔහුත් එක්ක සැබෑ ලෙස සටන් කරා ඒ වෙලාවේ. අත්‍යවශ්‍යම මගේ අතින් වැරදීමක් වුණා. ඔහුගේ මේ ඉලහැට ප්‍රදේශය හරහා මම අතින් පහරක් කෙල්ලුණා. ඒ වෙලාවේ ඔහු බිම වැටුණා. පාරවල් දෙකක් වැදුණා, මූණ ටිකක් වැදුණා, මේ ඉල ප්‍රදේශය දෙකක් වැදුණා. ඔහු කෙලින්ම නැවතුනේ පාන්දුර ඉස්පිරිතාලේ. ඉතින් ගිලන් රටේ ගිහලා මම එදා තීරණය කරා මම නැවත කරාටි කරන්නේ නැහැ කියලා. එදා ඒ තීරණය කළා. මම පුහුණුවීම් කරා, මම කිසිම තරගයකට සහභාගී වෙන්නේ නැහැ කියලා තීරණය කරා. මට ජයග්‍රහණය කළ වැඩක් නැහැ. මොකද හේතුව ප්‍රතිවාදියාට තුවාල වෙලා. ඔව්, අසීමිත ලෙස දුක් විඳ තවත් 12ක් විතර හොස්පිටල් එකේ හිටියා. ඉතින් මට ඒක දැක්කා. මමත් බලන්න ගියා. ඉතින් ඒක නිසා මම ඒක තීරණය කළා. මම
ඉන්නකොට මට මුණ ගැහුණ බේරුවල් ප්‍රදේශයේ ඉන්නවා මේ අජිත් දිසිල්ලා කියලා මහත්මයෙක්. එතුමා මට කිව්වා ලංකාවේ ඉන්නවා යෝග කරන්න ගුරුවරයෙක් ඔබතුමාට ගැළපෙන ඔයාව ඔබතුමාට සම්බන්ධ වෙන්න කියලා. කොළඹ ප්‍රදේශයේ මම එතුමා ගාවට ගියා. මට පොඩ්ඩක් කියන්න පුළුවන් ඒ විශේෂයෙන් හඳුන්වා දීපු ඒ යෝග ගුරුවරයා කවුද කියලා ඔබතුමාට? මම ඔව් පිළිවෙලට එන්නම් මට හංගන්න දෙයක් නැහැ. මම සමාජගත කරන්න මේක කරන්න ඕන නිසා චාමින් වර්ණකුල කියන ගුරුතුමා මට මුණ ගැහුණා. මම අසීමිත ලෙස ඔහුට ගුරු භක්තියෙන් මේ ශේෂ්ඨ ඉස්සරහට ආවා. ඇවිල්ලා ඔහු මට දැනුම දුන්නා. මම උත් සමග ඉන්දියාවේ පවා ගියා. ඉතින් ගිහිල්ලා දිගින් දිගට පුහුණු වීම කර කර ඉන්නකොට ඔය අතරතුරේ මට තවත් හිතුණා මේක හොයන්න ඕනේ කියලා. ඒ අතරතුර මුණ ගැහුණා විවිධ ගුරුවරුන්. විශේෂයෙන් මට උදව් උපකාර කරා ගමේ මේ විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේ, පරගස්තොට සුදම්ම නායක ස්වාමීන් වහන්සේ උදව් කරා මට. එයත් ඊට පසුව මට මුණ ගැහුණා මේ මම හෙව්ව මේ ආධ්‍යාත්මය කියලා කියන්නේ ගැඹුරටම හොයන්න පටන් ගත්තා. එතෙන්දී මට මුණ ගැහුණා මේ ප්‍රදේශයේ අපේ ප්‍රදේශයේ මීටිය මම දවසක් බැලුවා මේ සියත රූපවාහිනී වැඩසටහන බලනකොට මට මුණ ගැහුණා අසේල ගුණරත්න කියලා යෝගිතුමා. මම ඊට බොහොමින්ද සියතර කතා කරා. කතා කරාම මේ මට ඒ නම්බරේ ලබා ගන්න බැරි වුණා. නමුත් මං ඒකේ හිටපු අනිත් සමාජිකයට කතා කළා. එතුමා ඔය ඈත පළාතකෙක් කෙනෙක්. පස්සේ මට ඒ දුරකථන අංකය ලබා දුන්න මගේම ළඟ හිටපු කෙනෙක්. මම පස්සේ එතුමාට කතා කළා සේකුණරත්න මහත්මයාට. කතා කළා එතුමා මුණ ගැහෙන්න ඇවිල්ලා. යෝග ගැන එතුමා මාව සම්මුඛ පරීක්ෂණයට භාජනය කළා. එතුමා මට කිව්වා ඔබතුමා යන්න මේකේ ඔබට විශ්වය ආශිර්වාදේ තියෙනවා මෙන්න මේ ගමන් මඟ හදාගන්න කියලා. මං එදා ඉඳලා ඒක නොකොඩවා දිගටම පුහුණුම් කරගෙන ආවා. අරගෙන ඇවිල්ලා ඒ අතරතුරේ තවත් ගුරුවරු මුණ ගැහෙන්න ගත්තා. ඊට පස්සේ ඒ ආශිර්වාදේ මුණ ගැහෙන්න පටන් ගත්තා. එතකොට මේ ඒ විදිහට තමයි මම යෝග කලාවට යොමු වුණේ. ඔය ගමන් මඟ. දැන් ඔබතුමා මේ මුලින්ම සටන් ශිල්පියක් තුලින් ඇවිල්ලා ඊට පස්සේ ඒක තියෙන තවත් ගැඹුරට යන අවස්ථාවකදී මේ යෝග ශිල්පයේ අවශ්‍යතාවය මේ දැකලා යෝග මේ පැත්තට යොමු වෙනවා. දැන් ඔබතුමා මේ දැන් කාලයක් තිස්සේ මේ යෝග ශිල්පියත් හදාගෙන ඒකට තව ශිෂ්‍ය පරපුරකට දායාද කරගෙන එනවා. දැන් එතකොට ඔබතුමා දැන් මේ යෝග ශාස්ත්‍රය හදාරීම තුලින් ඔබතුමා ප්‍රායෝගිකව අත්දකින අත්විඳින ඔබතුමා තුළම වෙච්ච වෙනස් වීම මේ යම් ප්‍රමාණයක් කාලයක් තිස්සේ ලැබපු අත්දැකීම් ඇති. ඒ තුලත් අපි මුලින්දම අපෝ සාකච්ඡාව පොඩ්ඩක් කරමුද? වහන කෙනෙකුට තව පැහැදිලි වෙන මේ යෝගවල යොමු වීම තුල සිද්ධ වෙන විශේෂත්වය මොකද්ද, වෙනස මොකද්ද කියලා වටහා ගන්න. ඔව් ඇත්තටම දැන් අපි මම දැන් සඳහන් කළ පරිදි තරුණ කාලයේ සඳහන් කරාම අපි හරි ආවේගශීලී තරුණ සිතට තරුණ ජාවේ එනවා. එතකොට දැන් මේ යෝගයකට යොමු වුණාට පස්සේ අපි හික්මීම ඇති වෙනවා. ඒතර විනයක් ඇති වෙනවා. එතකොට ප්‍රඥාව දුර දැක්ීමේ හැකියාව ඒ සියලු දේ ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට මට කෙමෙන් කෙමෙන් තේරුණා ජීවිතේ වෙනස් වෙනවා කියලා. එතකොට කල්යාණ මිත්‍ර සේවනය ලැබෙනවා, දැනුම බුද්ධිය හම්බ වෙනවා. එතකොට ජීවිතයට අවශ්‍ය සියලු දේම හිමින් තමා වෙත නතු වෙනවා කියලා, හැරෙනවා කියලා තේරෙන්න පටන් ගත්තා. ඒක භෞතිකව ආධ්‍යාත්මිකව හොඳ යොසීමක් ඇති වෙනවා. ඉවසීම සහ කලබලකාරී ස්වභාවය අයින් වෙලා යනවා. එතකොට කරුණාව, දයාව, අනිත් කෙනාට ආදරය කරන්න, අනිත් කෙනාගේ දුක හඳුන ගැනීමේ ශක්තිය ලැබෙනවා. මම දැකපු ප්‍රධානම දේ ඒකයි. සහ මේ ගෞරවය, ස්තුති කිරීම සහ සමාව ගැනීම ඕනෑම දේ. ඔන්න ඔය කාරණා තුන හතර තමන්ගේ යටිසිතෙන්ම ඊබේම ඇති වෙනවා. අද වර්තමාන සමාජයේ ඕකනේ අවශ්‍ය වෙන ගොඩක්. ඒක තමයි මට කියන්න පුළුවන්, මාතුලින් මට කියන්න පුළුවන් දේ ඒකයි. ඊළඟ කාර්යය තමයි මම කිසිම ඖෂධයක් පාවිච්චි කරන්නේ නැහැ. ප්‍රතිජීවක ඖෂධ. එතකොට මගේ සරුසෞඛ්‍ය වෙනුවෙන් මම යෝග පුහුණුව විතරයි කරන්නේ. එතකොට මේ දක්වා ගමන් මගේ මට කිසිම අපහසුතාවයක් දැනලා නැහැ. කුඩා හෝ ලොකු කුමක්වත් ඇවිල්ලා නැහැ. ඔව් දැන් ඔබතුමා විශේෂ දෙයක් කිව්වා. මේ යෝග පුහුණුවීම් තුළ මේ ප්‍රතිජීවක ඖෂධ එහෙම නැත්නම් වෙනත් ඖෂධ පාවිච්චි කරන්නේ මේ තමන්ගේ ශරීර සෞඛ්‍ය වෙනුවෙන් කරන්නේ මේ යෝග පුහුණුවීම කියලා විතරයි. මං මේ යෝග සාකච්ඡාවට දැන් හොඳ අවස්ථාවක් තියෙන නිසා
දැන් යෝගවලත් කොටස් කිහිපයකට බෙදෙනවා. දැන් ඔබතුමා එතකොට මේ යෝගවල මොන කොටසද ප්‍රගුණ කරන කොටස? එහෙම නැත්නම් සමාජයට උගන්වන ශිෂ්‍යයන්ට දායාද කරන කොටස? ඔබතුමා හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. යෝග දර්ශනයේ සඳහන් කරන්නේ අෂ්ටාංග යෝග ගැනනේ. යම නියම ආසන ප්‍රාණයාම ප්‍රත්‍යහාර ධාරණ ධ්‍යාන සමාධි කියලා ඔය ඔය කොටස් අටේනේ අපි ගමන් කරන්න ඕනේ. ඒතර යෝග ක්‍රමත් තියෙනවා, හත යෝග, අෂ්ටාංග වින්‍යාස එම බෙදිලා තියෙනවා. නමුත් මේ මේ මම කරන්නේ මගේ මූලිකම අරමුණ කරන්නේ ඉස්සෙල්ලම මගේ කය මම පිරිසුදු කරගන්නවා. මේක ගැළනේ. මගේ සිරුර හොඳට නිරෝගිමත් කරගෙන සුවපත් කරගෙන ඊට පස්සේ මම යනවා මේ මගේ මනස සුවපත් කරගන්න. ඒතර භාවනා කරන් භාවනා කරන්නත් බිම වාඩි වෙලා ඉන්න හරි හිටගෙන ඉන්න හරි හොඳ ශක්ති සම්පන්න භාවයක් තියෙන්න බෑ. ඉස්සෙල්ලම ඒ ටික කරගන්නවා. එහෙමයි තමයි මම යන්නේ. අනිත් එක තමයි වර්තමාන සමාජයේ තියෙනවා යෝග දර්ශනය කියන එක හරි ගැඹුරු දෙයක්. ඒක අපිට විග්‍රහ කරන්න හරි අමාරුයි. මොකද මගේ ගුරුවරු පවා මට සඳහන් කරලා තියෙන්නේ ඕනාවට වැඩිය හොයන්න යන්න එපා, ඒක හම්බුවෙයි ඔබ ඒ තුල ගමන් කරන්න කියලා. එතකොට දැන් මේකෙදි අපේ වර්තමාන සමාජයේ තියෙන්නේ කෙලින්ම කතා කරනවා ආත්මය, පරමාත්මය, ලබනාත්මය ගැන කතා කරනවා. හැබැයි අපි දන්නේ නැහැ මේ ආත්මෙ ඉන්නේ කිය. ලංකාවේ මිනිසුන්ට ගොඩක්ම තියෙන ප්‍රශ්නේ තමයි වාඩි වෙලා ඉන්න බෑ, හිටගෙන ඉන්න බෑ, උදරය වැඩි, නොයෙකුත් ලෙඩ රෝග. බලන්න දවසට කොච්චර බෙහෙත් ගන්නවද කියලා. මගේ දැනුම සහ මගේ පළපුරුද්ද මත ඉස්සෙල්ලාම සිදුවේ යුත්තේ රෝග පීඩාවන්ගෙන් ඉවත් වෙන්න ඕන. ඊට පස්සේ ඒක හදාගෙන නිවැරදි ගුරුවරයා මුණ ගැහෙන්න ඕන. භාවනා මේ මොනවාද අපි මේ සතිමත් භාවය ඇති කරගන්න ආධ්‍යාත්මික සුවය. ආධ්‍යාත්මික ගමන් මගට හැම ගුරුවරයෙකුටම කරන්න බෑ, සම්බන්ධ කරන්න බෑ. ඒකට සුදුසු අය ඉන්නවා. අපි මම කරන්නේ කය සුවපත් කරලා ලෙඩ රෝග ටික පාලනය කරලා එයාගේ සිරුර හොඳට ශක්තිය ලබා දෙන්න ඇති කරන එක. ඊට පස්සේ දැන් මෙහෙමනේ, අපි හිතමුකෝ මෙහෙම දැන් එනවා අදිරුදුර පීඩනය තියෙන කෙනෙක්, දියවැඩියාව තියෙන කෙනෙක්, ගොඩාක් තරබාරු කෙනෙක්. අපි ඉස්සෙල්ලා මේ යෝගවල තියෙන ක්‍රමවේද ටිකක් භාවිතා කරලා එයාව සුවපත් කරලා ඒ ටික සමතේකටපත් වුණාට පස්සේ එයා හොයන්න ගන්නවනේ මේක ඉතුරු කොටස මොකද්ද කියලා. එයාගේ තුලින් මෙයාට දැනෙනවනේ. එතකොට එයා ගුරුවරයාගෙන් අහනවා ඉතුරු ටික යන්නේ කොහොමද කියලා. දැන් මේ මගේ මනස සුවපත් ආධ්‍යාත්මයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලා. අන්න එතකොට ගුරුවරයා ක්‍රියාත්මක වෙන්න ඕන. ගුරුවරයා නිවැරදි ගුරුවරු මුණගස්සන්න ඕන. තහ ඉන්න ගුරුවරයා පැහැදිලි කරලා දෙන්න ඕන. ඒක තමයි විය යුත්තේ. දැන් ලංකාවේ එහෙම දෙයක් වෙන්නේ නැහැ. තමා තුල වටා කරගෙන ඉන්නවා මිසක් යන්න අතහරින්නේ නැහැ. ශිෂ්‍යයාට යන්න දෙන්න ඕන. ඉස්සය තමයි ඒක දැනුණට පස්සේ හොයාගන්න. ඒකට උදව් කරන්න ඕන ගුරුවරයා. නිවැරදි තැනට යොමු කරන්න ඕන. ඒ තමයි කරන්න ඕන ඉස්සෙල්ලා. ඔව් දැන් මේ අනිත් එක මාත්මයා මේ බෞද්ධ දර්ශනෙත් කියලා තියෙනවානේ ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්ද. එහෙනම් නිවනට මෙහා තියෙන්නේ නිරෝගියම නම් එහෙනම් ඉස්සෙල්ලා ගැළ පිරිසුදු කරගන්න ඕන නේද? ඔව් අනිවාර්යයෙන්ම. ඔබතුමා ගොඩක් වැදගත් තැනක් මේ ඉස්මතු කරේ. මේ කියන්නේ දැන් සමාජයේ මේ මේ කතා අතරතුර තව හොඳ තැනක් ඉස්මතු කර වෙන මේ සමහරු කියනවා මේ බුදුදහම වෙනයි යෝග දර්ශනය වෙනයි කියලා. මෙතුමා ඒ ඉස්මතු කරපු තැනින්ම තේරෙනවා මේ බුදුදහම තුලත් කියවෙලා තියෙනවා ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දනම් කියන එක තුල මේ යෝග දර්ශනයෙන් පැහැදිලි කරලා දෙන්නේ ඉස්මතු කරන්නේ අවස්ථාවක් කියලා. දැන් ඔබතුමා මේ කියන්නේ දැන් ඔබතුමා හත යෝග පැත්ත තමයි ප්‍රගුණ කරමින් සමාජයට දායාද කරගෙන යන්නේ. දැන් එතකොට ඔබතුමා මේ තමන්ගේ ශිෂ්‍ය පරපුරක් බිහි කරමින් මේ සමාජයට මේ හතයෝග හරහා සමාජයට නිවැරදි නිරෝගිමත් පරපුරක් බිහි කිරීම වෙනුවෙන් දායාද කිරීම සිද්ධ කරනවා. ඔබතුමා මේ ක්‍රියාවලිය පටන් අරන් කොච්චර කාලයක්ද, කොහොමද කරගෙන යන්නේ මේ වැඩපිළිවෙල? දැනට මම ශිෂ්‍යුන්ව පුහුණු කරන්න අරන් අවුරුදු 20ක් විතර වෙනවා. මම හිමින් හිමින් පුහුණු වීම කරනවා. මගේ පළවෙනි අරමුණ කෙනෙකුට බිම වාඩි වෙන්න පුරුදු කරන එක. ඔයා හොයලා බලන්න ඔබතුමා බිම වාඩි වෙන්න බෑනේ ගොඩක් අයට. ඉස්සෙල්ලාම බිම වාඩි වෙන්න පුරුදු කරන්න ඕන. ඊට පස්සේ තමයි පියවරෙන් පියවරට යම නියම ආසන ප්‍රාණ ඒවට පියවරෙන් පියවර යාව ගෙනියන්න ඕන. ඊළඟට ශිෂ්‍යයාගේ ගැටලුව හඳුනා ගන්න ඕන. යෝග චිත්ත උද්ධි නිරෝධ කියලා තියෙනවා.
දැන් යෝග කරන්න ඉස්සෙල්ලා ඔහුගේ ගැටලු තියෙනවා මනසේ. අයි යෝග මිනිස්සු සමහර අය නොකුත් ප්‍රශ්නිතාන යෝග වලට යොමු වෙන්නේ. ඒතර අපි ප්‍රධාන තැන හොයාගන්න ඕනේ මොකද්ද තියෙන ගැටලුව කියලා. ඒ ගැටලුව විසඳලා ඊපස්සේ ආවෙ පැත්තට යොමු කරන්න. ප්‍රධානම දේ තමයි ආසන පුරුදු පුහුණු කිරීම. ආසන පුරුදු පුහුණු වෙන්නේ නැතුව කිසිම දෙයක් කිරීමේ හැකියාවක් නැහැ. වර්තමාන සමාජයේ දිහා බැලුවාම අපිට ඒක පේන්න තියෙනවානේ. විනාඩි 10ක් හිටගෙන ඉන්න බෑනේ කිසිම කෙනෙක්. ඒක නිසා මම හිතන විදිහ තමයි මගේ අත්දැකීම් සහ පළපුරුද්ද අනුව ආසන හොඳට පුරුදු පුහුණු කරන්න ඕන. පුරුදු පුහුණු කරලා සහල්වීමේ අභ්‍යාස, එතකොට ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන ගුරුවරුන් වෙත යොමු කරන්න ඕන සහ යොමු වෙන්න ඕන. ඒක තමයි මගේ. මොකද ආධ්‍යාත්මික තලවල ඉන්න ගුරුවරු ඉන්නවා විවිධ ගුරුවරු. ඒක තමන් අඳුනගෙන තමන්ගේ ශිෂ්‍යයන්ව ඒ හරියට යොමු කරන්න ඕනේ දෙසට. එතකොට තමයි එයාගේ ජීවිතය ආලෝකමත් වෙන්නේ. එයා හොයන දේ ලැබෙන්නේ එතකොට ඒ ශිෂ්‍යයාට. ඔව්. දැන් ඔබතුමා මේ පැහැදිලි කරන් ආවිදිහනුව දැන් මේ ඔබතුමා ශිෂ්‍යයන්ට මේ එන කෙනෙකුට තමන්ගේ ආධුනිකයන්ට මුලින්ම බිම ඉඳ ගන්න තනියෙන්දම්ම ක්‍රමක්‍රමයෙන් තමන්ගේ එන ශාරීරික ගැටලු අඳුරගෙන මේ යෝග ශාස්ත්‍රය හරහා ඒ පුහුණුවෙන් සිද්ධ කරනවා. එතකොට දැන් ඔබතුමා ඒ දැන් ඔබතුමාගේ මේ වැඩසටහන අහලා සමහරු මේ උනන්දු වෙන්න පුළුවන් ඔබතුමාව සම්බන්ධ කරගෙන. එහෙම නැත්නම් ඔබතුමාගේ මේ පුහුණුවේ මෙහෙම නැත්නම් මේ ඉගැන්වීම් සිද්ධ වෙන තැන් මොන ස්ථානවලද තියෙන්නේ කියලා පොඩ්ඩක් ඒ ස්ථාන සම්බන්ධවත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. ඔබතුමා මොන වගේ තැන්වලද සිද්ධ කරන්නේ මෙම ඉගැන්වීම්? ඇත්තටම මම මේ දැනට ස්ථාන දෙකක විතරයි පුහුණුවීම් කරන්නේ ලාංකීය පිරිසට, අපේ මගේ රටේ ජනතාවට. ඊට අමතරව මම ඔක්කොම විදේශිකයන් සඳහා තමයි යෝග පුහුණුවීම් කරන්නේ. ලංකාවට එන විදේශිකයන්ට යෝග පුහුණු කරනවා. යෝග භාවනා, යෝග ආසන ඔක්කොම පුරුදු පුහුණු කරනවා. කළුතර සහ පානදුර ප්‍රදේශ තුල පමණයි මගේ පුහුණු පන්ති තියෙන්නේ දැනට. ඉතින් සම්බන්ධ වෙනකොට ඒ ස්ථානවලට එත හැකි. ඊට අමතරව කෙනෙකුට ආධ්‍යාත්මික මගට යොමු වෙන්න ඕන නම් මගේ ගුරුන් විතර මම ඒ අයව යොමු කරනවා. ඒ අයට පුළුවන් මගේ සම්බන්ධ වෙලා මම එතකොට ඒ අයට මගේ ගුරුන් හඳුන්වලා දෙනවා ආධ්‍යාත්මික පැත්ත යොමු වෙන්න ඕන අයට. එමත් පුළුවන් කරන්න. ඔව්. දැන් ඔබතුමා මේ දැන් මේ පන්ති පවත්වන ආකාරයට පරිබාහිරව එහෙම නැත්නම් එක් දින වැඩමුළු, දෙදින වැඩමුළු ඒ ආකාරයෙන් ඔබතුමා පවත්වන ඇතිනේ? මොකද දැන් විදේශීය මේ පිරිසට ඔබතුමා පුහුණුවීම් කරවනවා කිව්වා. ඒ වගේම මේ මෙරට සිටින පුද්ගලයන්ටත් කරනවා. ඔබතුමා තුළ ලොකු වැඩපිළිවෙලක් ඇති මේ ශාස්ත්‍රය කොහොමද නිවැරදි ආකාරයෙන් සමාජගත කරන්න ඕන කියලා. දැන් ඔබතුමාගේ වැඩ පිළිවෙලවල් එහෙම නැත්නම් වැඩ සටහන් සම්බන්ධවත් පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්. අපි මේ පාසල්, දහම් පාසල්, එතකොට එක් දින යෝග වැඩමුළු අපි සංවිධානය කරනවා. ඒක අපි මාසෙට සැරයක් එක වැඩසටහනක් වශයෙන් සෑම ප්‍රදේශයකම අපි දැන් දිගටම කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපිත් එක්ක මගේ ගුරුවරු සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ගුරුවරු සියලු දෙනාවත් සම්බන්ධ කරන, විශේෂයෙන්ම යෝගී අසේල ගුණරත්න මැතිතුමන්, ඒ වගේම ට්‍රැඩිෂනල් යෝග ආයතනයේ අපේ කුණ්ඩසාලින් මේ ආදරණීය ගුරුතුමා, එතුමාවත් මම සම්බන්ධ කරගන්නවා. අයිති ඒ වගේ අපි මේ රටට දැයට ගොඩක් මේ අපේ රටේ ජනතාව වෙනුවෙන් සේවයක් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියට. ඔව්. ඔබතුමා මෙතුමා ඉතා පැහැදිලි කිරීමක්. ඔබතුමාගේ කුඩා කල පටන් මේ ශාස්ත්‍රය තුළ ගමන් කිරීම තුළින් මේ යෝග පැත්තට යොමු වෙලා මේ යෝග තමන් තුළින් ප්‍රායෝගිකව අත්දැකලා මේ තමන්ගේ සමාජයට, තමන්ගේ පරිසරයේ සිටින අනිකුත් අයගේ සියලු දෙනාගේ නිරෝගීකම උදෙසා, ආධ්‍යාත්මික දියුණුව උදෙසා දයාද කරන ඔබතුමාට ආයුෂ බොහෝ වේවා කියලා මම ස්තුති ප්‍රාර්ථනා කරනවා. මෙතුමාව සම්බන්ධ කරගන්න පුළුවන් ඉදිරි වැඩසටහන් වලදී මෙතුමාට ආරාධනා කරන්න පුළුවන් එක් දින වැඩමළු ආකාරයෙන් රට පුරා ඕනෑම තැනක ඒ ආකාරයෙන් වැඩසටහන් පැවැත්වීම සඳහා කියන බව මතක් කරමින් අද දවසට වැඩසටහන අවසන් කරන ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා.